නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී මාත්‍ය පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ තමයි අපිට එලි කරලා පෙන්නන්නේ. මොකද රූපය කියන කාරණේ අපිට ප්‍රකටයි. ඕනම වෙලාවක රූපය අපිට ප්‍රකටයි. නමුත් වේදනා සංඥා සංකාර විඥාණයන් කියන නාම ධර්මයන් අපිට ප්‍රකට නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී හැම වෙලාවම රූපය මිස්මතු කරමින් අපිට පෙන්නනවා. මොකද රූපය තමයි පංච උපාදානස්කන්ධේ මුල්ම උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අපි මිදුණනම් මහත්යෝ වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. එතන කතා කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් පහක් ගැන හිතනවට වඩා මහත්යෝ එකක් ගැන හිතන එකෙන් අපිට වාසියක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ රූපේම අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියන්නේ. මොකද රූපය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසායි අපි වේදනා සංඥා සංකාර විඥානේ සකස් කරගන්නේ. දැන් අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර බාහ්‍ය දාර්ශනිකයට දැක්කාය කියන තැන නවතින්න කියලා. ඇසුනාය කියන තැන නැවතින්න කියලා. දැනුනාය කියන තැන නවතින්න කියලා. ඒ කියන්නේ දැන් අපි කියමු දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය කියන්නේ මොකද්ද? රහතන් වහන්සේ පස්සේ ළඟදීම අනිත්‍ය දකින්න. පස්සේ කියලා කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. කාරණා තුන මොකද්ද? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත්. මේ තුන එකතු වෙන තැන පස්සේ. එතකොට පස්සේ ළඟදීම රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න. ඒකයි කියන්නේ දැක්කා කියන තැනින් රහතන් වහන්සේ නවතින. ඇසුනාය කියන තැනින් රහතන් වහන්සේ නවතින. දැනුනාය කියන තැනින් රහතන් වහන්සේ නවතින. එතකොට එහෙනම් පස්සේ ළඟින් නැවතුණා නම් වේදනාවක් සකස් වෙනවද? නැහැ. ඒක පස්සේ නිත්‍ය වශයෙන් ගත්තොත් තමයි විඳීම සකස් වෙන්නේ. ඒ නිසා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව රහතන් වහන්සේ ඡය කරපු නිසා පස්සේ ළඟදීම වේදනාව සකස් වීමක් නැහැ. පස්සේ ළඟදී මේ අනිත්‍යයි කියලා දකිනවා. ඒකට පස්සේ ළඟින්ම අනිත්‍යයි දැක්කනම් අයිමත් පංච උපාදානස්කන්ධයක් ඇතුළ සකස් වෙන්නේ නැහැ. ඒ නිසා ඉන් මෙහා අපි මොකද කරන්නේ? පස්සේ සිද්ධ වෙන මොහොතේම පස්සේ නිත්‍ය වශයෙන් ගන්න. පස්සේ මේ රූපය දැක්කේ ගමන් රූපය කෙරෙහි අපි විඳීම සකස් කරගන්න. විඳීම නිසාම හඳුනා ගැනීම චේතනා විඥානයේ සකස් වෙනවා. ඒ කියන්නේ භවයට යන පිට සකස් කරගන්න. ඒ නිසා අපි නිරේතුරුවම පස්සෙන් ඉස්සරහට යන මොහොතේම භවයට යනා වූ කුසලයක් හෝ අකුසලයක් සකස් කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි ඇසුනා කියන තැනින් නවතින්න. අපිට කවුරු හරි දැන් බයිනවා පිටිපස්සෙන් දැන් මට හොඳට අහිනවා යා බයිනවා මේ වගේ නරක වචන කියනවා බයිනවා යා කවුද කියලාත් මම දන්නවා. නමුත් මම ඇසුනා කියන තැනින් නවතින්න. ඉන් එහාට යන්නේ. එතකොට එහෙනම් වේදනාවක් සකස් වෙනවද? සකස් වීමක් නැහැ. එතකොට මට දැනෙනවා සිතුවිල්ලක් මට අහවලාගේ රූපේ එකපාරට මතක් වෙනවා. මතක් වුණාම මම ඒක සිතක් කියන තැනින් නතර කරනවා. ඒ සිතේ අනිත්‍යභාවය දකිමින් ඉස්සරහට යන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය සකස් වීම අපි නතර කළා. භවයට යන හිතක් සකස් වෙන්නේ අපි එතනින් නතර කරගත්තා. ඒ කියන්නේ යමක් දැක්කනම් රූපයක් ඒ රූපය ලස්සනද කැතද උසද මහතද ඒවා තරහද නැත්නම් යාළුවෙක්ද කියන කාරණේ අපි හිතන්නේ නැහැ. දැක්කායි කියන තැනින් නවතින. එතනින් දැක්කොත් තමයි මහත්වේ අපිට පංච උපාදානස්කන්ධේ කරා අපිට සකස් වීමක් නොවෙන්නේ. පස්සේ ළඟින් අපි අනිත්‍ය දැක්කොත්.